මම්මේ කල්පනා කරන හැරා අපි පොඩි ගමනක් ගිහිල්ලා තොහොමනම් ටිකක් දුර ගමනක් යන්න වුණා නම් ඔයා කී දෙනෙක්ට බයිනවා මට අහන් ඉන්න වේද කියලා. මගේ කියවිල නම් චුට්ටක් අහන් ඉන්න අමාරුයි නේ. That's immore. ඔයා මග දිගට මිනිස්සුන්ට බැන බැන යනවා මට ගෙදර ගිහිල්ලා තියෙනවා. සර් එතන ඉන්නවා කියලා මට චුට්ටක් ඉතින් හිතන් තිබ්බා. ඒ වුණාට සිතින් ඒක මට මතක් වුණේ ගෙදර ගියාට පස්සේනේ. අනේ සෝරිස්. නෑ කමක් නෑ මං කිව්වෙ ඉතින් මට හිනා ගියා කියලා. හිනා ගියාද සර් මම මේ වීලෝට නෙමෙයි බැලුවේ මං ඇත්තටම බැලුවේ. ඉතින් කොහොම රණ්ඩු කළා කවුරු හරි ඇඟට ආවෝ? එයාලගේ වැරද්ද තියාගෙන මට බැනගෙන ආවොත් මගේ අතේ තියෙන වතුර කෝප්පෙන් හරි මම දමලා ගන්නවා. මම මේ කල්පනා කරගෙන හාරා අපි පොඩි ගමනක් ගිහිල්ලා තොහොමනම් ටිකක් දුර ගමනක් යන්න වුණා නම් ඔයා කී දෙනෙක්ට බයිනවා මට අහන් ඉන්න වේද කියලා. මගේ කියවිල නම් චුට්ටක් අහන් ඉන්න අමාරුයි නේ සර්. මම එහෙම දැක්කේ නෑනේ. නෑ සර් ඉතින් මටත් තේරෙනවා. ඒ වුණාට සර් ඒක ඒ වෙලාවේ කිව්වේ නැත්තම් ගෙදර ආවට පස්සේ මගේ හිතට හරිය අමාරුයි. රයිට්. නිහාර මං වට එන්න කිව්වේ අද බොහෝ දුරට අංජලි මිස් ඔෆිස් එකට එන්න පුළුවන්. ඉතින් එයාටත් මෙතන වැඩ ටික බලා ගන්න පොඩ්ඩක් ඔයා උදව් කරන්න ඕනේ. වැඩ කිව්වේ සර්. ඒ කියන්නේ ඉතින් මෙතන වෙන සිස්ටම් එක කොහොමද කියලා ඔයා කියලා දෙන්න ඕනේ යාට. ඒ කියන්නේ සර් මේ අංජලි මැඩමුත් මෙහෙ වැඩට නෝ? එහෙමනම් එන එකක් නෑ. ඒ වුණාට ඉතින් කවදා හරි යා මේව දැනගෙන ඉන්න එක වටිනවනේ. හරි සර් මේ මැඩම් අවමට කියන්න මම උදව් කරනවා. මොකද කියන්නේ? ආංග රංජනි මේ වැඩට එනවලු. වැඩට එනවලු? ඔව් වැඩ ඉගෙන ගන්නවා කියලා කියන්නේ. වැඩ ඉගෙන ගන්න සචින් සර් කියනවා මට එයාට වැඩ පුරුදු කරවන්නලු. හම්බෝ සිංහය ගෑනු සතයි කොටියා ගෑනු සත එක්කර දැම්මා වගේ තියෙයි. මම පුරුදු කරලා ගන්නම්කෝ එයාට වැඩ.